සිංගප්පූරුවේ සීල දෙන සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගිය සතිය විශාල ප්‍රශ්නයක් වුණා ප්‍රංශයේදී. ඒකක සිංහධර්ම channel එකේ අපිට කතා කරගන්න බැරි වුණා තිබ්බ වැඩත් එක්ක. ඉතින් හුඟක් කට්ටිය අපිට කතා කරලා තිබ්බා අපි කැනඩාවේ ඉන්නවා කියලා message එකක් දැම්මට පස්සේ හුඟක් කට්ටිය කතා කරලා තිබ්බා. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම හුඟක් කට්ටිය message කරලා තිබ්බා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් තාම ස්ටුඩියෝ එක අපි හරියට හදාගත්තේ නැහැ. ඉතින් ස්ටුඩියෝ එක හදනකම් මේ වගේ background එකේ මම videos කරන්නම්. හරි. ඉතින් අද කතා කරන්න යන්නේ මේ ප්‍රංශයේ සිද්ධ වුණ මේ ප්‍රශ්නය ගැන තමයි. ඉතින් පොඩ්ඩක් පරක්කුයි මේ video सविस्तरात्मक प्रश्न केला දෙදස් විසි තුන ජූනි මාසේ 27 වෙනිදා ප්‍රංශයේ එක්තරා ප්‍රදේශයක එක්තරා සිදුවීමක් සිද්ධ වෙනවා. මේ සිදුවීම සිද්ධ වෙන්නේ පාන්දර එහෙම නැත්නම් උදේ 7ට 8ට අන්න ඒ වගේ කාලයක තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. නාහල් කියන තරුණේ තරුණේ කියනවට වඩා මොකද වයස 18ක් නැහැ ඔහුට වයස 17යි. ඔහු ඉතාමත් වේගෙන් ඔහුගේ වාහනේ පැදගෙන යනවා. ඔහුත් එක්ක යාළුවෝ දෙන්නෙකුත් ඉඳලා තියෙනවා. එක්කෙනෙක් පිටිපස්සේ අනිත් එක්කෙනා ඩ්‍රයිවිං සීට් එකට එහා පැත්තේ ඉඳගෙන ඇවිල්ලා තියෙනවා. ඉතාමත් වේගෙන්. ඊට පස්සේ ඔහු පොලිසියෙන් නවත්තලා තියෙනවා. ඊට හේතුව හැටියට පොලිසිය සඳහන් කරන්නේ ඔහු මීට කලින් 16 වතාවක් මේ විදිහට වේගෙන් ඔහු වාහනේ ධාවනය කරලා තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඔහුට වයස 17යි. ඉතින් වයස 17 දී ඔහුට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න බැහැ. සාමාන්‍ය වයස 18 දී තමයි ප්‍රංශයේ නීතියට අනුව ඔහුට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න පුළුවන්. හැබැයි ඔහු ඩ්‍රයිවිං ලයිසන් එකකුත් නැතුව ඉතාමත් වේගෙන් ඔහු තමාගේ වාහනය ධාවනය කරා කියලා පොලිසිය ඔහු අල්ලනවා. පොලිසිය ඇල්ලුවට පස්සෙත් ඔහු වාහනේ ටික වෙලා කතා කරගෙන ඉන්නවා. පොලිසිය බහින්න කිනා බෑ. ඔහු බහින්නේ නැහැ. ආයෙමත් ඔහු වාහනේ අරගෙන පොලිසිය කීම නොතකා ඔහු එතනින් පලා යන්න උත්සාහ කරා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. මේ වෙනකොට පොලිසිය විතරක් නෙවෙයි පොලිසිය වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මීට කලින් 16 වතාවක් මේ තරුණයා මේ විදිහට කරලා තියෙනවා කියලා. මේක ඔහුගේ වාහනය නෙවෙයි. ඔහු රෙන්ට් එකට අරගෙන ඔහුගේ යාළුවොත් එක්ක යන්න තමයි මේ විදිහට උත්සාහ කරලා තියෙන්නේ කියලා. කොහොම හරි මේ විදිහට පොලිසිය කීම නොතකා ගිය හින්දා පළවෙනි පාර ඔහුට කියලා තියෙනවා, දෙවෙනි පාරත් කියලා තියෙනවා, තුන්වෙනි පාර පොලිසිය කියලා දෙනවා වෙඩි තියෙනවා කියලා. හැබැයි ඒ පුද්ගලයා එහෙම නැත්නම් ඒ තරුණයා ඇහුවේ නැහැ ඔහුට වෙඩි තියලා මරලා දාලා තියෙනවා කියන එක තමයි එදා උදේ සිද්ධ වුණ මේ සිදුවීම. හැබැයි ඔහුට වෙඩි වැදුන ගමන් වහාම ප්‍රථමාධාර දෙන්න උත්සාහ කරනවා ඒ නිලධාරියා, පොලිස් නිලධාරියා. හැබැයි ඒ වෙනකොටත් ඔහු මේ ලෝකින් සමවරගෙන ගිහිල්ලා ඔහුගේ ඔළුව ගිහිල්ලා කෙලිම වැදිලා තියෙන හෝන් එකට වාහනේ. ඒ වෙලාවේ හෝන් එකේ ශබ්දයක් ඇහිලා තියෙනවා. ඕක නිකන් රෑන්ඩම්ලි කෙනෙක් වීඩියෝ කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් එකපාර වයිරල් වෙන්න පටන් ගන්නවා. ඉතින් සමාජ මාධ්‍ය හරහා මේ වීඩියෝ එක වයිරල් වුණාට පස්සේ හැමෝම මේ හා සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගන්නවා. මේකෙදි කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි පොලිසිය කියන විදිහට ඒ තරුණයා මීට කලින් 16 වතාවක් මේ විදිහට පොලිසියේ කීම නොතකා මාර්ග නීති පිළිපදින්නේ නැතුව ඔහු තමාගේ වාහනය ධාවනය කරලා තියෙනවා කියලා පොලිසිය ඔහු හොය හොයා හිටියා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම පොලිසිය මීට අවුරුදු 3කට කලින් පොලිසියට අලුත් නීතියක් ෆන්ක්ෂන් ගෙනල්ලා තියෙනවා. කවුරු හරි තමාගේ වාහනේ අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට, අනිත් මිනිස්සුන්ගේ ජීවිතයට රිස්ක් එකක් වෙන විදිහට ධාවනය කරා නම් එහෙම ඔහුව මරන්න පවා පුළුවන්. එහෙම නැත්නම් පොලිසියට ඔහුට ඕන දෙයක් කරන්න පුළුවන් කියන නීතියකුත් අනුමත වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මීට අවුරුදු 6කට විතර කලින් තව නීතියක් අනුමත වෙලා තියෙනවා. ඒ තමයි පොලිසිය කීම දෙපාරකට වඩා ඕනම කෙනෙක් ඇහුවේ නැත්තම්. ඒ වෙලාවේ පොලිසිය ඒ වෙලාවේ බලය වැඩි වෙනවා කියන නීතියකුත් තිබිලා තියෙනවා. හැබැයි මේ වගේ නීති නාවට පස්සේ දැන් අවුරුදු 5-6ක ඇතුළත මේ වගේ නීති නාවට පස්සේ මේ වෙනකොට පොලිස් නිලධාරීන් 6 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඊට හේතුව මේ පොලිස් නිලධාරීන් කියනවා මේ වගේ නීතියක් ආවට පස්සේ පොලිස් නිලධාරීන් කියනවා මගේ කීම දෙපාරකට වඩා ඇහුවේ නැහැ, අන්න ඒක හින්දා මං ඇහුව මැරුවා කියලා. හැබැයි අවසානයේදී හරියටම මේ හා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනකොට තමයි තේරෙලා තියෙන්නේ පොලිස් නිලධාරයා බොරුවක් කරේ කියලා. ඉතින් මේ පොලිස් වාර්තාවේ සඳහන් කරලා තියෙන්නේ ඔහු හරියට වාහනය පැද්දේ නැහැ, පොලිසිය වාහනේ අරගෙන ඇවිල්ලා මරන්න හැදුවා, කියන්නේ හප්පලා මරන්න හැදුවා කියලා තමයි ඒගොල්ලෝ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට පොලිසියට ඉබ්බෙම බලය එනවා මේ පුද්ගලයාට ඕන දෙයක් කරන්න. හැබැයි එතනදී අවාසනාවට
කවුරු හරි කෙනෙක් මේක වීඩියෝ කරලා තියෙනවා. වීඩියෝ එකේ තියෙන හැටියට ඔහු ඒ විදිහට පොලිසිය නැත්තම් මේ තරුණයා පොලිසිය මරන්න උත්සාහ කරලා නැහැ. අන්න මේ වීඩියෝ එකයි පොලිසියේ ස්ටේට්මන්ට් එකයි සංසන්දනය කරලා බලනකොට පොලිසිය 100%ක් බොරු කරලා මේ තරුණයාව මේ විදිහට මරලා දැම්මා කියලා හැමෝම එළියට බහින්න පටන් ගන්නවා. මේකට තව හේතුවකුත් තියෙනවා. මීට කලින් මේ වගේ පොලිසිය 30 වතාවක් මේ වගේ මිනිස්සු මරලා දෙන එක. ඒ කියන්නේ ට්‍රැෆික් පොලිසිය මේ විදිහට පොලිසිය අන නොතකා මිනිස්සු මරණ විදිහට ධාවනය කරා කියලා 30 දෙනෙක්ව මරලා තියෙනවා. අන්න ඒකේ වාර්තා පවා තියෙනවා. අන්න ඒ හේතුව හින්දා මේ වගේ දිගින් දිගටම සිද්ධ වෙන නිසා තමයි මිනිස්සු පාරට බහින්න පටන් ගත්තේ. මෙතනදී කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ තරුණයා මේ නාහල් කියන තරුණයා වෙන රටක ඉඳලා ප්‍රංශයට පුරවැසිභාවය අරගෙන නැත්නම් පුරවැසිභාවය ඉල්ලගෙන ආපු තරුණෙක්. මේගොල්ලන්ගේ ෆැමිලි එක මෙහෙම තමයි ප්‍රංශයට ඇවිල්ලා තියෙන වෙන රටක ඉඳලා. ඉතින් මීට කලින් මේ විදිහට පොලිසිය මරපු 30 දෙනාම ප්‍රංශ ජාතිකයෙක්. කියන්නේ ඔරිජිනල් ප්‍රංශ ජාතිකයෙක් නෙවෙයි. ඒගොල්ලෝ වෙන රටක ඉඳලා ප්‍රංශයට සංක්‍රමණය වුණ කට්ටිය. එහෙම නැත්නම් වෙන රටකින් ඉඳලා ප්‍රංශයට ඇවිල්ලා තමාට ඒ ප්‍රංශයේ රටේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා ඉල්ලලා ඒ රටේ පුරවැසිභාවය ගත්ත කට්ටිය. ඉතින් අන්න ඒ වගේ මිනිස්සු තමයි මරලා තියෙන්නේ කියලා තමයි මේ වෙනකොට මිනිස්සු පාරට බහලා තියෙන්නේ. ඒ පාරට බහලා ඉන්න මිනිස්සු හැමෝම වගේ අනිත් රටවල් ඉඳලා ප්‍රංශයට සංක්‍රමණය වුණ මිනිසු. ඒගොල්ල පාරට බැස්සා විතරක් නෙවෙයි හැමතැනම වගේ කඩවල් එහෙම මේගොල්ල කුඩු කරලා තියෙනවා. ඒ වගේම එක ඇපල් ස්ටෝර් එකට ගියා. ඒ වගේ වීඩියෝස් එහෙම උරන්ට බලා ගන්න පුළුවන්. එක ඇපල් ස්ටෝර් එකට ගිහිල්ලා ඒ ඇපල් ස්ටෝර් එක කඩලා ඊට පස්සේ ඒකේ තියෙන ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් ඒකේ තියෙන බාණ්ඩ එහෙම මේගොල්ලගේ බෑග් එකට දාගෙන යන වීඩියෝස් එහෙම ඕන තරම් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අරගලයක්ද කියලා හොවතින් එහෙම අරගලයක් නෙවෙයි. විප්ලවයක්ද කියලා හොවතින් එහෙම විප්ලවයක්ුත් නෙවෙයි. අරගලයක් නම් තමාට අවශ්‍ය දේ ලංකාවේ කරපු දේවල් තමාට අවශ්‍ය දේ. ඒ කාලේ ලංකාවේ තිබ්බේ නැහැ හරියට පෙට්‍රල් තිබ්බේ නැහැ විදුලිය තිබ්බේ නැහැ ගෑස් තිබ්බේ නැහැ මේ වගේ හුඟක් ප්‍රශ්න තිබ්බා. එතකොට මේ දේවල් දෙන්න උද්දමනය අඩු කරන්න සාමාන්‍ය ජීවිතයක් මිනිසා ගත කරන්න ඕනේ කියලා හැමෝම අරගල කරා. අන්න ඒක අරගලයක්. හැබැයි මෙතනදී සිද්ධ වෙලා තියෙන එක පැත්තකින් ගත්තා නම් එහෙම මිනිස්සු පාරට බහලා තියෙන්නේ මේ වගේ දේවල් හොරකම් කරන්න කියලා තමයි මේ වෙනකොට ප්‍රංශ රජය මේ හා සම්බන්ධයෙන් කියන්නේ. හැබැයි අනිත් පැත්තෙන් කියනවා මේක ඇත්තටම අරගලයක් තමයි. පිටරට ඉඳලා සංක්‍රමණය වෙලා ඒ කියන්නේ ප්‍රංශය ඇතුළට ආවට පස්සෙත් අපිත් මිනිස්සු තමයි. අපිට සාමාන්‍ය මිනිස්සෙකුට සලකන විදිහටවත් සලකන්නේ කියලා තමයි එක පැත්තකින් ඒගොල්ලෝ ඉල්ලන්නේ. හැබැයි මේක භාවිතා කළා දැන් මේ ප්‍රශ්නය භාවිතා කළා එකේ කඩවල් ඇතුළට ගිහිල්ලා බාණ්ඩ හොරකම් කරන මිනිස්සුත් ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තා නම් එහෙම ප්‍රංශ ජාතිකයක කට්ටියක් එකතු වෙලා මේ වගේ පාරට බහලා ඉන්න මිනිස්සු. මොකද දැන් පාරට බහලා ඉන්න 99ක් විතර මිනිස්සු කවුද වෙන රටවල ඉඳලා ප්‍රංශය ඇතුළට ආපු කට්ටිය. ඒ වගේ ප්‍රංශ ඔරිජිනල් ප්‍රංශ ජාතික වෙන ප්‍රංශයේම ඉපදුන කට්ටිය පරම්පරාවම ප්‍රංශයේ ඉන්න කට්ටිය ඉන්නවනේ. අන්න ඒ වගේ මිනිස්සු දැන් මේ පාරට බහලා ඉන්න මිනිස්සුන්ට ගහන වීඩියෝස් පවාවිලා තිනේ. අපේ රට ඇතුළට මේ විදිහට ඇවිල්ලා අපේ රටේ තියෙන මේ නීති හා සාමය උගලන්ට රකින්න බැරි නම් අපේ රටෙන් පිට වෙලා යන්න කියලා ඒගොල්ලන්ට ගහන. ඒ කියන්නේ කල්ලි දෙකක් මේ වෙනකොට බෙදිලා වගේ තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් ඒ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් ඒ පොලිස් නිලධාරියා ඒ පවුලෙන් සමාව ඉල්ලලා තියෙනවා. හැබැයි ඒ නාහෙල් කියන තරුණයාගේ ආච්චි අම්මා කියනවා ඔයා කොහොම සමාව ඉල්ලුවත් මගේ ළමයා නැත්තම් අපේ ගෙදර හිටපු මේ පුංචි ළමයා දැන් අපේ ගෙදර නැහැ. අනිවාර්යෙන් මේකට ඔයාට නීතියෙන් දඬුවම දෙන්න වෙනවාමයි කියලා. එහෙම නැත්තම් අනිවාර්යෙන් අපි නීතියේ පිහිට පතනවාමයි කියලා මේ වෙනකොට කියලා දෙනවා. ඉදිරියේදී මේ නඩුවට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා තමයි ඉවසලා බලන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක නැත්තම් මේ අප්ඩේට් එක දෙන්න පරක් වුණාට සමා වෙන්න ඕනේ. ඉතින් මින් ඉදිරියටත් මේ වගේ දේවල් දිගටම අපි ගේනවා. සුබ දවසක්.